වන අලි තර්ජනය හේතුවෙන් මැදවච්චිය ඉසන් බැස්සගම ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. අප වාර්තා කරපු පැවසුවේ ඒ නවී මාර්ගයේ ඉසන් බැස්සගම ප්‍රදේශයේ වන අලින් නිවසකට සහ වගාවන් රසකට හානි කර තිබූ බවයි. ගම්බාසින් පවසන්නේ අසල කැලෑබද ප්‍රදේශයක සිට වන අලින් ගම්බදින බවයි. 12 මාර්ට විතර ආලියා ඇවිල්ලා ජනේලය කැඩුවා. කඩලා මෙහා අපි අතනින් කෑ ගසස් දියා ඇවිල්ලා මේ දොර කැඩුවා. නේ දැන් ගෙවල් කීයක් කැඩුවද? මිනිස්සු කී දෙනෙක් මැරුවද? එන්න අලිවටක් හරි සාදලා දෙන්න කියන එක තමයි අපි මේ ඉල්ලා හිටියේ. ගම්බාසින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලින් ප්‍රදේශයෙන් පළවා හරින ලෙසයි. මාතලේ ගලේබෙල දඬුබෙදි රුප්ප ගම්මානයේ රක්ෂිත ප්‍රදේශයක වෙඩිවැදී මියගොස් සිටි අලියෙක් වනජීවී නිලධාරීන් විසින් සුවකරනු ලැබුවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වන අලියාගේ ශරීරය ඊයේ සුවකරන තිබෙනවා. මියගොස් ඇත්තේ අවුරුදු 30ක පමණ වන අලියෙක්. මේ අතර ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ තබලකමුව පුලියන්කුළුම වැවේ සිට තුවාල සහිත වන අලියෙකු සුවකරන තිබෙනවා. අප වාර්තා කර පැවසුවේ වන අලියාගේ ඉදිරි පාදයේ සහ පසුපස පාදයේ වෙඩි ප්‍රහාර දක්නට ඇති බවයි. දින 7ක කාලයක සිට වන අලියා වැවේ සිටින බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. තුවාල ලබා සිටි වන අලියාට අද ගිරිතලයේ වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රතිකාර කළා. මේ අතර වැලිකන්ද වඩුමුණේ ගල්හිච්චුවේ වැව ආසන්නයේ වලක වැටි සිටියේදී වන අලි දෙදෙනෙකු අද සුවගෙනුණා. අප වාර්තා කරපු පැවසුවේ ඇතින්නක් සහ පැටවෙකු මෙලෙස වලට වැටි ඇති බවයි. පැය 5ක මෙහෙයුමකින් පසු බැලිකන්ද වනජීවී නිලධාරීන් ඇතින්න සහ පැටවා ගොඩගෙන කැලේට මුදා හැරීමට කටයුතු කළා. Hoi 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 hoi